谢谢哈里玛阁下，下面请斯里兰卡总统西里萨纳阁下致辞。ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. චීනයේ ජනාධිපති අතිගරු ෂී ජින්පින් මැතිතුමනි, ආරාධිත සියලුම ගෞරවනීය රාජ්‍ය නායකවරුනි, සියලුම ආරාධිත අමුත්තනි, හිතවතුනි, මිත්‍රවරුනි, ආසියාවේ ශිෂ්ටාචාරය පිළිබඳව සංවාදයක් පැවැත්වෙන අවස්ථාවක් අප වෙත ලබා දීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාටත් චීන රජයට සහ ජනතාවටත් මගේ ගෞරවනීය ස්තුතිය සහ ප්‍රණාමය මා මේ අවස්ථාවේදී පුද කරනවා. ප්‍රධාන වශයෙන්ම ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකි යන න්‍යාය සහ ප්‍රතිපත්තිය අපි කවුරුත් පිළිගන්නා වූ දෙයක්. ලෝකේ ශිෂ්ටාචාරයන් සංස්කෘතීන් ජාතීන්ගේ අනන්‍යතාවයන් මෙම විශේෂේශ්‍රයන් පිළිබඳව සාකච්ඡා සංවාද වන අවස්ථාවන් තුළ අද වැනි දවසක ශ්‍රී ලංකාවේ රාජ්‍යනායකයා විදිහට මා සිටින්නේ මේ සමුළුවට සහභාගී වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය සහ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතිය තවත් නොපෙනෙන ශිෂ්ටාචාරයකට යටපත් කළ හැකිද කියන ප්‍රශ්නය මතයි. ඒ අන් කිසිවක් නිසා නොව මගේ රට කිසියම් හෝ රටකට කිසියම් හෝ ජාතියකට කිසියම් හෝ ශිෂ්ටාචාරයකට කිසියම් වූ සංස්කෘතියකට තර්ජනයක් නොවන ලෙස ඉතාම නිදහසේ සාමකාමීව ජීවත් වන රටක්. එහෙත් අපට නොපෙනෙන ශිෂ්ටාචාරයක් විසින් පසුගිය මාසයේ අප්‍රේල් මාසයේ අපේ රටේ ඇති කරන ලද අන්තවාදී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය සමග නැති වූ ජීවිත විශාල සංඛ්‍යාවක් පිළිබඳව අප සිටින්නේ දැඩි තැතිගැන්මකින් සහ විශේෂයෙන්ම ප්‍රශ්නාර්ථයකින්. අප කුඩා රටක් වුවත් අප කුඩා ජාතියක් වුවත් අපට තිබෙන අනන්‍යතාවය, ප්‍රෞඩත්වය, ශ්‍රී ලාංකික ඉතිහාසය විශේෂයෙන්ම වසර 5000කට වැඩි දීර්ඝතම කතාවක් සඳහන් වෙනවා. ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය ගොඩනැගී ඇත්තේ විශේෂයෙන්ම වසර 2600කට වැඩි බෞද්ධ ශිෂ්ටාචාරයට අනන්‍ය වූ බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම මත විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය යනු ආගමක් නොව දර්ශනයක් යන ප්‍රතිපත්තියේ පිහිටාලමින් කටයුතු කරන අවස්ථාවකයි. අපේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ග ජාතීන් ජීවත් වෙනවා. ඒ වගේම මගේ රටේ බෞද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම ආගමික දර්ශනයන් වශයෙන් ක්‍රියාත්මක වෙනවා.
මිනිස් ශිෂ්ටාචාරයේ තුල සහ බෞද්ධ ශිෂ්ටාචාරයේ තුල මූලික වශයෙන්ම මානවයාගේ මිනිසාගේ ප්‍රගමණය දියුණුව සහ ආධ්‍යාත්මික දර්ශනයන් ගොඩනැගෙනවයි කියොහොත් මා හිතන්නේ ඒ නිවැරදියි කියා මා විශ්වාස කරන්නේ. අපිට නොපෙනෙන බලවේගයන් විසින් ප්‍රධාන වශයෙන්ම අපේ ශිෂ්ටාචාරයන්ට අපේ සංස්කෘතියන්ට එල්ලවන අභියෝගවලදී අපි සෑම විටම එකවන්ව අත්වැල් බැඳ ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. විවිධ ගෝලීය දර්ශනයන් තුල අපට අනන්නේ වූ අපේ ශිෂ්ටාචාරයන් සහ අපේ සංස්කෘතීන් විනාශ කළ හැකිද කියන කාරණය ප්‍රධාන වශයෙන්ම මෙහිලා සැලකිල්ලට ගත යුතු කාරණයක්. චීනය වැනි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් තිබෙන රටක ප්‍රධාන වශයෙන්ම මෙවැනි සමුළුවකින් දෙන ආදර්ශය සහ මඟ පෙන්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ලෝකේ ජාතීන් අතර සමගියත් සුහදතාවයත් මිත්‍රශීලීභාවයත් මේ තුළ නැගෙන ප්‍රධාන වශයෙන්ම මනුෂ්‍යත්වයේ හඬත් ශක්තිමත් පදනමක් වැටීමට නම් අප සෑම කෙනෙකුටම වෙන් වූ එක් එක් ජාතීන්ට අනන්‍ය වූ ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතීන් හඳුනා ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි කියා මා සඳහන් කරන්නේ. ඒ නිසා අද ඇති වී තිබෙන ලෝකේ විවිධ නොසන්සුන්තාවයන්, විවිධ හැලහැප්පිලි, විවිධ ගැටුම් කෙනෙක් යටකරගෙන තවත් කෙනෙක් ගොඩනැගීමට ගන්නා වූ උත්සාහයන්, මේ සියල්ලෙහිදී අප සෑම කෙනෙකුගේම සංස්කෘතියට, අනන්‍යතාවයට, ශිෂ්ටාචාරයට, ජාතිකත්වයට ගරු කරමින් පිළිගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම සෑම විටම සාකච්ඡාවට භාජනය වීමත් ඒ තුළ ලබා ගන්නා වූ තොරතුරු සහ සාක්ෂි සාධක මත ප්‍රධාන වශයෙන්ම විශේෂයෙන්ම අපි ආසියාකරයේ රටවල් වශයෙන් අප තුළ තිබිය යුතු බැඳීම ඉතාමත් වැදගත් ලෙස මා හිතනවා. ආසියාවේ තිබෙන ප්‍රධාන වශයෙන්ම රටවල් තුළ ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතීන්ගේ ප්‍රබල බැඳීමක් දකිනවා. බොහෝසේ ආසියාතික රටවල ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතීන් එකට එක සමාන වූ ගමන් මගෙහි යන්නා වූ ප්‍රධාන වශයෙන්ම ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතීන්ගේ එක් මාවතක් ලෙස බොහෝ දේ අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි ආසියාතික රටවල් වශයෙන් අපේ බැඳීම, අපේ එක්සත්කම, අපේ සමගිය ප්‍රධාන වශයෙන්ම අපේ ශිෂ්ටාචාරයන් හඳුනා ගැනීමෙන්, ඒ ශිෂ්ටාචාරයේ පදනම තුළ අපේ සංස්කෘතීන් හඳුනා ගැනීමෙන්, ඒ සංස්කෘතීන්ගේ පදනම තුළ ජාතීන් වශයෙන් එකට අත්වැල් බැඳ ගැනීම ඉතාමත් වැදගත් අවස්ථාවක් කියා මා විශ්වාස කරනවා. ප්‍රධාන වශයෙන්ම ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳව සංවාදයක් පවතන මේ අවස්ථාව. ඒ නිසා ලෝකයේ ඇතිවන විවිධ දේශපාලන වෙනස්කම්, ආර්ථික වෙනස්කම්, ඒ සියල්ල අභිබවා සෑම විටම එක් එක් ජාතීන්ගේ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ගමන් කරනා බව මා මෙහිදී සඳහන් කළ යුතුයි. රටක ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ප්‍රධාන වශයෙන්ම නීතියකින්, විවස්ථාවකින්, ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කරන්න කිසිසේත් නොහැකි බවයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා ඔබ අප සෑම කෙනෙක්ම අපට අනන්‍ය වූ ශිෂ්ටාචාරන් හා සංස්කෘතීන්ගේ වැදගත් ගති ලක්ෂණ තුන මෙවැනි
ඉතා වැදගත් සාකච්ඡාමය සංවාදයකදී අපේ බැඳීම් ශක්තිමත් කරගනිමින් අප සෑම කෙනෙකුගේම ගෞරවය අනන්‍යතාවය ජාතිකත්වය ආරක්ෂා කර ගැනීමට පුළුල් ජාත්‍යන්තර වැඩපිළිවෙලක අවශ්‍යතාවය දකිනවා. ඒ ආසියාතික රටවල්වල මෙවැනි හමුවීමක් තුළින් නිර්මාණය වීම ඉතා වැදගත් කියා මා අදහස් කරනවා. ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් නැති වී තිබෙන ත්‍රස්තවාදී ව්‍යාපාර ආගමික අන්තවාදයන් ඒවා පරාජය කරමින් නිදහසේ සාමකාමීව ජීවත් වන රටවලට තමාගේ රටේ අනන්‍යතාවය සහ ගෞරවය ආරක්ෂා කරමින් තම නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වීමට ඔබ සෑම කෙනෙක්ම ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයටත් ආගමික අන්තවාදයෙන් බිහිවෙන ත්‍රස්තවාදයටත් එයට මුහුණ දී ඒවා විනාශ කරමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අතුගා දමමින් අප සෑම විටම ජාතීන් විදිහට මිත්‍රශීලීව කටයුතු කිරීමේ වැදගත්කමයි මා දකින්නේ. ඒ නිසා මා ස්තුතිවන්ත වෙනවා ප්‍රධාන වශයෙන්ම ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳව සාකච්ඡා කරන මෙවැනි සංවාදයකදී ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර අන්තවාදය අන්තවාදී ත්‍රස්තවාදය ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මේ සියල්ල පරාජය කිරීම සඳහා විශේෂයෙන්ම මෙම සමුළුවට පැමිණි ඔබ සියලු දෙනාගේම හඬ එකමුතුව එකඟතාවය එකම මතවාදය ලෝකේ පුරා ආසියාතික මිත්‍රශීලී සංවිධානයක් වශයෙන් විශේෂයෙන්ම චීන ජනාධිපති අතිගරු ෂි ජින්පින් මැතිතුමාගේ නායකත්වය තුළ ගොඩනැගිය යුතුයි කියා මා යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.